දෝෂණය වංචාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්තකේන ටෙලිවිෂන් ටෙිවකිය දැන්.ෂ. අදලියන්නේ හාරසිය විසි දෙවැනි ටෙලිවැැකිය. ඒයේ හරි අපූරු අතීශය වැදගත් මේ නඩු තීන්දු කිපයක් ගැන අසන්ට ලබන නේද ඒ නඩු තීන්දු කිහිපේ මතක් කරගෙනම අද ටෙලිවැැකේ අරම්භරට හිත්තුවේ. වැඩබලන පොලිස්පති දේශබන්ධු දෙෙන්න්නකෝන්. නුගේ ගොඩ ප්‍රදේශය භාරාව සිතියේදී. ඒක ඇන්නන්නේ ඔය දෙදාස් දායවිතර කාලේ. හිටටපු හමුදා සබලෙකුව නීති විරෝධී ලෙස රඳවගෙන වදහිංසාවලට ලක් කරලා කියලා. ශ්‍රේෂ්ठාධිකරණේද ಈA 3න් දුुුවක් ලැබුණ. දශබන්ධු තෙන්නකෝන් ඇතුළු හතර දෙනෙකු මේ රාංජිත් සුමංගල නැවති හිට පුහමුදාසබලගේ මූලිකා යිතිවාසිකම් කඩ කරලා කියලා ටීන්දු කළ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ පෞද්ගිලික මුදල් වලින් එකන දේශබඳදු ලගේ මුදල් වලින් හොඳේ රපියයා ලක්ෂ පහබැගින් පෙත් සම්කාර හිට පු හමුදාසබලාට වුවන්දිී ගැබිය යුතුයි කියලා නියෝග කලා. එවිතරක්න ව හොඳේ දේශබන්ධු දෙෙන්නකෝන් ඇතුළු පොලිස් නෙලදහරින් තිදෙන සම්බන්ධයෙන් උවිනයතු ර්ගන්න කියලා හොඳේ විනේ ක්‍රියාමාර්ග ගන්න කියලා ජාතික පොලිස් කොමිසමට සහ නීතිපතිවරයා වෙතත් දන්වන්න කියලා නියෝගයක් කීය කලා හොඳේ ඒ නඩුවදී මේ පෙත් සම්කාර හමුදා සෙබලා මෙන්න මෙහෙම කියනවා. අත් ඩ ගොට ගත් අමාට අමානුෂික ලෙස පහරදුන්න කියලා. මිරිස්කුඩු තැවරු ප්ලාස්ටික් මල්ලු දෙකක් තුළලට හිස ඔබලා හුස්ම ගන්ට කිව්වා කියලා. කෞද මෙහෙම කියන්නේ මේ පෙත් සම්කාර හමුදස් එෙබල. හොඳේ මේ නඩුතීන්දු ප්‍රකාශයට පත් කලේ ත්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක්. එහි සභාපති ගරු ඇස්තුරෙයි රාජා විනිසුරතුමා මෙන්න මෙහෙම කියනෝ. හොඳේ හොඳටහ ගන්න. මෙම සිද්ධියේදී නීතියේ ආධිපත්තිය අවම මට්ටමින් හෝ පවත්වගෙන යාමට. නීති ආධිපත්තිය අවම මට්ටමින් හෝ පවත්ව ගෙනයාමට වගඋත්තරකාර පොලස් නිලදහාරින් අසමත්වෙලා තිබෙනවා. නීති විරෝධී අත්තරංගොට ගැනීම් සහ වදහිංසා සිදුකිරීම් වලට එරහිව මීට පෙරද මීට පෙරද අවස්ථා කහිපේකදිම ශ්‍රේෂ්ඨාධිකරණය මාර් ගොපදේශ නිකුත් කරතිබෙනවා. එහෙත් බිහිරන්ට වීනාවාදනය කලා වගේ. බිහිරන්ට බීනාවාදනය කළාමෙන් ඒවා ගැන තැකිීමක් සිදුකරන ආකාරයක් පිී නොයෙන බව තමයි ස්තුරයි රාජා ගරු සභාපතිවැනි සුරුතුමා ඒක් කිව්බේ. හොදේ ඒවාගේම ඇස්තුරෙ රාජා ගරු සභාපතිවෙනි සුරුතුමා මෙහමත් කියනවා. මේ සිද්ධිය හුද කලා සිදුවීමක් නෙවෙයි කාලයක් පුරා සිදවෙමින් පවතින්න කාලයක් පුරා සිදුවමින් පවතින්න ආයතනික ගරාවැටීමේ තවත් දිගුවක් කියලා. හොන්දේ ආයතනිික ගරා වැටීමේ තවත් දිගුවා කරද. දැංඉතින් මීටත් වඩා කුමන නිර්වාචන දනේද ගරු සභහපති විනිසුරතුමාගේ මේ ප්‍රකාශ හරා පැහැදිලි වෙනවා මන්න තරම් ගරාවැටනු ආයතනික රාමුවකද අපි මේචිවත්වෙන්නේ කියලා. දෙවැනි නඩු තීන්දදු අහන්ට ලැබනෙ කොහෙන්ද කුරුුණෑ ගලින්. බුවනක රජසමයේ ඉදිකල අර බුවනක රාජ. ස මණ්ඩපය, ඩෝසර්කරපු සිද්ධිය මතකයි න නේද. ව කෘර්ණෑගල හිටපු නගරාධිපති ඇතුළූ හතර දෙනෙකුට. අවරුදුත්තුුණක් කිරගෙදරට යන්ට ඕන් නියම කලා. හොඳේ හිටපු නාගරික කොමසාරිස් හිටපු නාගරික ඉංජිනේරු හිටපු වැඩ පරික්ෂක සහ බැකෝ යන්ත්‍රක්‍රියාකර තිරයට හොඳේ ව ුවනක රජ සමයට අයත්තේ රාජ සබහ මණ්ඩපේ කඩා අලාබහනි කලා කියලා මේ හිටපු නගරාධිපති ඇතුළු කණ්ඩෑ වර් පිළිග. මේ සියලු දෙනනාට ෘපියල් එක්කෝටි තිස් සත් ලක්ෂ පනස් දහසක වන්ධයක්ද ගෙවන්ට ගරුවාධිකරණය ඒ නියෝග කලා. මේ නඩු තිීන්දුව දුන්නේ කුරුණෑගල මහදිකරන විනිසුරු ලාල් බණ්ඩාරමහතයි. හොඳේ අපිට මතකයි ය කුරුණෑගල දේශපාලන මහ ලොක්කු එදවසල කිව්වා ඔය කුරණෑගල හිටපු නග්‍රාධිපති තුශාර සංජී වගේ එක මෛල් ගහකටත් අතතියන්ට දෙන්නේෙනේ අපි තියල බලමු කියලනේද මතක දියාගන්න මයිල් ගස්සල්ටත් තියෙනහද නැද්ද කියලා තීන්දු කරන්න ශිෂ්ට සම්පන්න රටක බලය තියෙන්නේ ගරු අධිකරණයට හොඳදේ ඔවු ගරු විිනිසුරුතුමන්ලට ඒම නැතුව අරක්කු කකිසිප්පු ස්ප්‍රීත්තු විි්සස් කරන දේශපාල් හෙං චෛයිලට එෙම නෙවෙයි හොඳේ. හරි දැන් මේ හරි අපපූරු නඩු තිේන්දු ත එෙක්ක අපි ඊය දැක්කා පොලිස් ඇමති, පොලිසිේ ලොක්කන්දව අමතන වනේද. ටිරාන් අලස්. හිදිය ඔහු කියපු ප්‍රානතම කාරණය තමයි මත්කුඩු සහපාතාලේ මර්ධනය කරනවා කියනෙ එක ප්‍රකාශයට අපි ඔහේට ඩල් සැලියුට් ගහන ඔවු ඩබල් සැලියුට් හොඳේ හැරි පුතේ ඒ උදාර කටයුත්ත කරන ගමන් මේ ජාතිය ප්‍රකාශනම් ඉති වා නාහොන්දේ ඔ මේ ජාතිය ප්‍රකාශ කරන්ට ශිෂ්ට සම්පන්න රටක ඇමතිරයෙකුට අයිතියක් නෑ අහල බලටකේ කතාව රටේ්‍රයිම්ස් පැත්ත නැති කරලා ඒක කරන්න මගේ ටාගට ඇත්තියෙනවා මගේ ටාගට් එකට යනක බාදා කරඩ එන ඕනික්ෙන්කට මං ගහගෙන යනවා මොනතරන් පවෆුල් පුද්ගලයඋන්න Amen. Anyway. ඔහේලට හිතූ හිතුව ආකාරයට එහෙම ගහලදාන්ට බෑ ගහලදානවා කියලා සාමාන්‍ය වහරිදි අදහස් කරන්නේ මරලදානවා කියනෙක් මරලදානවා කියනෙක. හොඳදේ පොලිස් ඇමති ටරාන් එහෙම කියනකොට ඉතින් මොකද වෙන්න අන්තිමට එහෙම කියනකොට ඉතිං දේශයට මේ බැදිලා ඉන්න බන්ඳලලා ඕන මතටහුවෙනකෙනකොට අනාගතයේේදදි ගහලදාාන්ට පුළුවන් හරි අනාගතේදි ගහලදාන්ට පුළුවන්හරි ඇතින් ගුරා හිටක උපද දෙස් දෙනකොට ගෝලිය දුව කරට බලාගෙනනි වා නේද එකක්ම. යාගන්න ජනපතිට හිතුන්හම හොඳින් හෝ නරකින් ප්‍රශ්න බේරන්ට කියලා හමුදාවට පදෙස්දෙන්ට බෑ. හරිද එහෙමයා කිව්වට ඒවක් කලොත් ඒ උන්දලට වෙන්නේ දවසක? ඔ ඔය දැන් කට්ියක්ගේ ආංහෙම යන්ට හොඳේ පොලිස් ඇමතිට හිතුනම ගහලදාන්ට බෑ. මොකද්ද කරන්න කියේලා තීන්දු කරන්නට තමයි ගරු අධිකරණය තියෙන්න්නේෙ හොඳේ ඔය දේශබන්ධට වගේම කුරණෑගල හිටපු දේශාලන අප්පු හාමිලටත් ලැබුණු නඩු තීන්දුව දැක්කණ නේද එකක් මතකදයාගන්ට ඉහල වැරදි අන පිළි පැදලා අධිකරණයට ආපු දවසට ඒ ලැබෙන තීන්දු තීරණත් එක්ක යකඩකූරු ගනින්න ඔය උපදේ ස් දෙන මහ உන්දලා என்னන්නේ නැත. හවුදේ යකොඩකුරු ගණින්ට වෙන්නේෙ තනියම හරිය! ඕ! තනියම ඒනිසාේ කොයි කවුරු කවුරුත් අියලා එකක් මතකදියාගන්ට නීතියේ දෙවඟනගේ සටන දැන් ක්‍රියාත්මකයි. හොඳේ අපරාධයක් මඩින්න තවත් අපරාධයක් කරන්ට උපදෙස්දෙන්ට බෑ කියලා අදටෙලිවැකිය අවසන් කරන්නේ අපරාධයකට අපරාධයකින් උත්තර දෙන්න ශිෂ්ඨ සම්පන්න නීති ගරුක උවිනය ගරුක රටක ඉඩ දෙෙන්ට බැරි බමrර Honnde